දුරජාණන් වහන්ේ ඇසු නොකළේතු දුර කලේතු පුද්ගලොෝ හතරජරින් ගැනත් දේශන කරවා. චත්තාාරෝම ගහපති පුත්ත අමිත්තා මිත්ත ප තිරූපකා වේදි තබා. අත්තු හර, මිත්තෝ මිත්ත පතිරූපකෝවේදි තබ්බූ වචී පරමෝ අමිත්ෝ මිත්ත පතිරූපකෝ ේදි තබබූ. නුපිය භාන අමිත්තෝ මිත්ත පතිරූපකෝ ේදි තබ්බූ අපාය සහෝ ිත් ෝ ිත්ත පතිරූපකෝ ේදි තබූ. තිප්‍රය මිත්‍රයන් අමිත්‍රයන් කියලා හතරදිනෙක් මේ ලෝක ඉන්නවා. සමාජයවා කෞුද මේ හතර දෙෙන මේ අමිත්‍රයෝ පලවෙනි පුද්ගලය තමයි අන්‍යත්තු හර කියලා කිය නේ පුද්ගලය හඳන ගන්ට හරි පහසුයි. එයා මිතුරා ලංඟට හිස්සාති ඇවිල්ලා මොනමොන හරි අරගණයන්ට බලාගෙනෙනවා. ඉළඟට යාළවාට ටිකක්දීල එයාගෙන් ගොඩාක් බලාපොරොත්වයෙනවා. බයක් දැනෙනකොට යතහත් කන්දක්වනවා. න්ගේ කටේතු කර ගන්නට ඕන වෙනොට එයා ආස්්‍රය කරනවා ආගේ පුද්ගලයායට කියනවා අන්‍යත්තු හර කියලා. දෙවැනි මිත්‍රය ඇතම වචී පරම එයා තමන්ගේ යාළුවාට අතීත එෙන් සංග්‍රහා කරනවා. අනාගතය කැන ඉස්සරිම්ම මෙහෙම කළ ඉස්සරහට මම මෙහෙම කරන්න එහෙම කියනවා. වැඩක්නැට නිධර්ථක දේවල් කතා කරනවා. යාළවාට කටයුත්තක් ආපුහාමහිමීට මඟහරිනවා. මේ මිත්‍රයයා බුදුරජාණ වහන්සේ වචි පරම මිත්‍ර ැන. කතාවට විතරක් වචනයට විතරක් න්න යාල ෙක් කියෙ කිවවා ඒ තු න් මිත්‍ර හැටිට සඳහන් වෙන්නේ කවුද මිත්‍රය ම මිත්‍රයා අනප්‍ය ාන මිත්‍රයා ලක්ෂන හතරින්ගේ පුද්ගල අඳුන ගන්න පුුවන්. පාපකම්මස්ස අනුජානාති, පාපකරමයක් අනුගමනය කරනවා. කල්යානම් පෙස්ස අනුජානාති. එය කුසල කරමත් ඔහේ අනුගමනය කරනවා. සම්මුකස්සව වන්නම් බාසති. මූනට ඉස්සර හට ගුණ කියනවා පරමුකස්ස අවන්න අම් භාස්තිී නැති තැනා ගුණ කියනවා. මේ තමයි අනුපියය බානි පුද්ගලයාගල මෙයා කොහෙටවත් නැතිෙක් කෙනෙක්. ඊලඟට හතරවෙනි පුද්ගලයා ගැනකිව්වා. ඇසුුණන කළ ුතු පුද්ගල හැට වදාලා. අපාසSRයි මිත්‍රයා. ඒ මිත්‍රයා තම මිත්‍රයාට අපායට අන්ට තමයි මඟ පෙන්නන්නේ. මත්තැන් මද්‍රවේ භාවිතාව යොදවනවා? නොකල්ලි ීති සංචාරයට පුරුදු කරනවා රෑට අරයෙමි ඇවිදින්ට සිනමා බැලීමට සූදු කෙලින්ට අනම් අනන්දේවල්ුවල්ට. ඊළඟට අපාෙත් සහය මිත්‍රයා අඟතියන ලක්සණට කොවිදියට පෙන්වා. එතිෙන් පින්වත්න්නේ අපි මේ මිත්‍රයන් හතරදා හඳුනගෙන පුද්ගලයන් දුරින්ම දුකරන්නඩුත් සහවන්තවෙන් ඕන. එහම නැත්තන් අපේ ජීවිතය මෙලොෝ වසිෙන් එල්ලුන්ගහිෙන් පෝරකින් නවතිනවා. සතර අපාදුකට පත්තෙල් අවිචමහ නරකේ තිරිසං ලෝකවල්ල දුක්විනිින්ට වෙනවා. ඒරිසා බාලයක්න් ඇසරු නුකර යහපත් පණ්ඩිතයක් ඇසු කරන්න, ඒක උතුම් මංගල කාරණයක් හැටි බදුරජාන් වහන්සසි පෙන් අසේවනාාජ බලානං, පණඩිතානං චසව වනාන්සේලා. දින්නපතා නමුත්තන ධර්ම දේශනා ශ්‍රීය කිරනුට වස්සාන ධර්ම දේශනා අපගේ නෑලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න වෙෙලයිකරණය කලික් කරන්න. වස්සාන ධර්ම දේශනා ජටබ නාලිකාවඔස්සේ ප්‍රචාය වන මෙම සුමදුර ධර්මාණු ශාස්තනාව වෙනුවෙන් පින් පර දායිකත්තුවයගෙන කටිදු කළේ. හෝමාගම පදිංචි දැනට සයි ප්‍රසේසේවෙනයවුතු එස්ගේ චන්ද්‍රිකා කුමාරී මහත්මියයයි. එතුමියගේ ප්‍රධහන අරමුණ වූයේ චන්ද්‍රිකා කුමාරී මහත්මියගේ ආදරණිය දියනිය වන ඔක්ටොම්බර් මසවිසි දෙවන දින දාහත්වන උපන්දිනය සමරණ පවනිී නම්සරා ආදරණිය දියණියට ජන්ම දිනේසී කරමින් ඇයට නිදුක් නීරෝගීසුවේ සහ දිර්ඝයිශ පිණිස සෙත්පතා ආශීර්වාද කරමින් ධනයන් අතර උතුම් වූදානය ධර්මදානමයපින් කමක්ෂதுකිරීමයි. මෙම ධර්ම ධානමය කුසලයේ ආනුභාව බලයෙන් පමණි නෙම්සරා දියණට ග්‍රහදුස් අපල ඇත්නම් ඒවා දුරුුවී. ඇයට සෙට ශාන්තය උදාවී දීප්තිමත් අනාගතයක් උදවීම පිණිසම මේ පින්කුසල්, හේතු වාසනාවේවා අද දේශකයණන් වහන්සේ කඩවත මංකඩ පාර දාම්නද ධර්මාශ්‍රමයේ ප්‍රධාන අනුශාසක දුරන්දර අතිපූජනීය කොළබිස්සේ දම්මානන්ද ස්වාමීන් වහන්සේ අවසරයි අපි හාමුදුරුවනේ. සමන්තා ජක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා. සද්ධම්මම්මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්ම සවෙන කාලෝ අයම්බදන්තහා දම්ම සවෙන කාලෝ අයංබදන්තහා දම්ම සවෙන කාලෝ අයන් බඩන්ත නමුතස්සෙ බගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සෙ නමුතස්සෙ බගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සෙ නමුතස්සෙ භගවෙතු අරහතු සම්මාසම්බුද්දස්ස පූජනීය පින්වත් මහා සංගරත්නේ නවසරයි. මේ උතුම් සුන්දර සද්ධහරමය තුළින් මෙලව පරලව දෙලවජීවිත සැනසිල්ල ප්‍රාර්ථනා කරන කාරුණික පින්වත්නී. පින්වත් ඔබාපි අද දවසිත් සුදානම් වෙන්නේ. ලක්ෂ සංඛ්‍යයාාත පිරිසක් නිරන්තරෙන්ම්ම සද්ධරමය ශ්‍රවණය කරන. වස්සාන ධර්මදේශනා YouTubeු් නාලිකාව මගින්. මුළුමහත් ලෝකයේ පුරාම ප්‍රචාරයකනු ලබන තවත් එෙක් උතුම් සද්ධර්ම දේශනාවකට සවந்தන්නටයි. ඒ අනුව අදදවස්සේ අපවිසින් සිද්ධකනු ලබන මේ උතුම් ධරමානු ශාසනාව මේ ආකාරයට වස්සාන දේශනා නාලිකාව තුළ සිද්ධකරවාගෙන. තමන් විසින් ඉතාමස් ්‍රද්ධාාවන් ගෞරවයෙන් ධර්මස්ශ්‍රවනයක නතරී. මුළுමහත් ලෝකයකට ධරමදානය ලබාදීමේ සත්පුරුස கல்්‍යணமிිත්‍ර அரமுුණ අදහස ඇතුව. මෙම උතුම් පින්කම සඳහා පின்බර දහම් දායකත්්‍රය දරමින් කටේතු කරන ස්්‍රද්ධාාවන්ත සත්පුරුස පின்වත් පිරිසක්. දවසිත් අපට මුණගහෙනවා හෝමාගම පදිංචි දැනට සයිප්‍රසිී සේවේ නියුතු එස්කේ චන්ද්‍රිකා කුමාරී පින්වත් මහත්මියයි ඒ අනුව අද මේ උතුම් පින්කමි පින්බර දහම්දායකත්‍රය දරන්න චන්ද්‍රරිකා කුමාරී පින්වත් මහත්මියයට මේ උතුම් පිංකමේදී යහපත් අරමුණු බලාපොරුතු රාසිියයක්ම හිතේ මුල්ලෙලා තියෙන බව සඳහං කලතියන. ඒ අතරේ ප්‍රධානතම අරමුණ හැටියට සීපත් කරන්නේ චන්ද්‍රිකා කුමාරි මහත්මියගේ ආදරණිය දියනියවන ඔක්ටෝම්බර් මස්ස විසිද් දෙවන දින. දා හත්වන උපන්දිනය සමරණ පවනි නිම්සරා ආද්‍රණීය දියනියට ජන්මදිනය සිහිකරමින් තුනුරුවන්ගේ සරණින් දෙවියන්ගේ රැකවරණින් උතුම් දර්මදාානමයේ මහාපිංකමේ ආනිසංස බලයෙන් ඇයට නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායශ පිණිස සෙත්පතා ආසිරුවාද කරන්ට. ඒ වෙනුවෙන් දානයන් අතර උතුම් දානය ධරමදානමයේ මහාපිංකමක් සිද්ධ කර ගන්ටයි මෞතුමිය හැටියටස්කේ චන්්‍රිකා කුමාරි පෙන්වත් මහත්මි අදදවසි කටයුතු කරන්නේ. මෙම ධර්මදානමය කුසල යානුභව බලෙෙන් තුනරුවන්ගේ සරණින් දෙවියන්ගරැක් වරණෙන් අද දවසේ ජන්මදිනේ සමරණ නිම්සරා පවනි නිම්සරා දියනට ග්‍රහදො සපල ඇත්නම් මේවා දුරුවේවා ඇයට දීප්තිමත් අනාගතයක් උදාවීම පිණිස මේ උතුම් කුසල ශක්ති ආසිරුවාදය හේතු වාසනා වේවා කියන උතුම්ම ප්‍රාර්ථනාව සිද්ධකරමින්. ද අපි මේ පිංකම විශේෂයෙන්ම සිද්ධකනු ලබනවා. ඒ ඇතුළු දායකත්තේ දරන පින්නතුන්ගේ යහපත් අරමුණු බලාපොරොත්තුව යාකාරයම සපලවේවා දෙවියන්ටත් නමින්මිය පරලව යන්හෙදන සලු ඥාතීන්ටත් සුජීවත් ඉඳගෙන පින්කම සිද්ධ කරන සයි ප්‍රසී සේවේනියුත්තු ස්කේ චන්ධිකාකුමාරි මහත්ම ඇතුළු සිරුදිනාටත් ධරම ස්ශ්‍රවනික නොබාප ඇතුළු රට ලෝකවාසි ශ්‍රද්ධහවන්ත පින්වවා සිරු දෙනාටත් මෙලවජීවිතේ කායික මානසික සුවයත් ධරමාවබෝධයත් සැලසේවා. අපගේ පරලවජීවිතත් සුවපත්වේවා දරමාවබෝධය සැලසේවා, සංසාරදුකින් අතමින්දී ඒ උතුම් මමාමහනිවනිින් සැනසීමේ භාග්‍ය වාසනාව අපි හැම දෙනාටම උදවේවාකෙන් උතුම් අරමුණඇතුවයි අදත් මේ පින්ක අපි ආරම්භ කරන්නේ. ස්්‍රද්ධවන්ත පින්වත්න්නේ, උතුම් ධර්මාණු ශාසනාවවෙේදී දායකට්ටය දරන පින්නතුන් අප ඉල්ලා සිටිනවා. සස්සර ගමනට කල්්‍යානමිතුරු ඇසුර ඇති වටිනාකම පිළිබඳව යම් පැදිලි කිරීමක් එක්ක ධර්මාණු ශාසනාව සිද්ධ කරනකි. ඒ උතුම් මාරාධනාව අනුව මං කල්පනා කලා අද ධර්මදේශනාවෙදී මේවාගේ දාම්කාරණයක් මුල් කරගෙන සාකච්චාව ඉදිද කරගනන්ට. බුදුරජාණන් වහන්සේ අපකිරේ අනුකම්පාවින් සද්ධාරමය දේශනා කරන අතරේ උන්වහන්සේ ඉතාම පුංචි වචන ප්‍රමාණයක් පාවිච්චි කරලා අති විශාල ගැඹුරු වරතයක් ගැබ් කරලා දෙවියන්ට මිනිසුන්ට දෙලවටම බොහෝකාලයක් හිතසුව පිණස පවතින ඉතාම මිහිරිම පැණි වගේ මිහිරි අමාපැණි සදහම් පැණි ගංගාවක් වගේ ඉතාම ලස්සන අර්ථවත් ගාතා රාසියක් දේශනා කරන. ඒ ගාථ දේශනා ඇතුළත්වෙලා තියන ධම්මපදය කියන පුංචි ගන්ති.ඒ ධම්මපදය කියන ගන්තේ බාලවදදය කියන කොටසට අයිති ගාතාවක් මට සී පත් වනා. චරංචයේ නාදි ගච්චෙය සෙියන් සදිස මත්තනෝ ඒක චරියන් දල්හන් කයිරා නත්ති බාලයේ සහායතා. බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. අපේ ජීවිත අප ඇසුරු කළයුතු නොකළ යුතු පුද්ගලයෝ පිළිබඳු. අපි අද ධර්ම දේශනාවදිී සාකච්චා කරන්නෙත් ආංඒවාගේ කාරණයක් මුල් කරගන්න. අපි ජීවිත ඇසුරුයුතු නොකළ යුතු පුද්ගලයන් කවුද, ඒ අය ඇසුරු කිරීමෙන් සහ නොකිරීමෙන් අපට අත්වන අරථය ලාබය මොකදද කියන එක ඇති මං ඒ සඳහම මේ මාතෘකාවක් විදියට යොදාගත්ත ගාථ ධර්මයේ සාමාන්‍ය අරථය බලන්ට චරංචයේ නාදි ගච්චේය සයන් සදිසමත්තනු ඒක චරියන් දල්හන් කයිරා නත්ති බාලයේ සහයතා තමන් මෙක්ක එකට ජීවත්තෙන්ට එකට ආසරය කරන්ථ එකට කටේතු කරන්ට සුදුසු කල්්‍යානමිතයෙක් හොයාගන ඇවිදින කෙනෙකුට. ඒ යන්නේ පින්වත්ති අපිට ජීවිතේ තනියම කටේතු කරගට ටිකක් අමාරයින. මොකද එ කායික මානසික ප්‍රශ්න ගැටලුවලදී අපේ අර හිත, ැවලා දැවෙන වෙලාට ඒ ප්‍රශ්න ගැටලු තව කෙනෙකුට කියලා හිතටිකක් නිදහස් කර ගන්ට අපිට ුවමනා කරනවා. ඒගේ තමයි කරදර බාධක ප්‍රශ්නවලින් පිරිච්ච මනසකින් ඉන්නකොට අපිට නියම තීරණයක් හරියට හරින සාධාරණ තීරණයක් ගණන්ඩ බැරුව යනු. ඒ දැ ප්‍රශ් ගටුවක් නිසා අපිට අධික්ක තරහගහින් ඉන්නවා කියන්නටපු ගොඩා තරහගහි ඉන්නකොට අපිද හරියටම නිවැරදි තීරණයේ ගන්ට බෑ ගොඩක් තරහගේපු කෙනා ගන්න තීරණය සමහර විටාට තරහත් එක කවලන් වෙලා නිසා මහ විශාල විනාසයකින් තමයි කෙලවරවෙන්. ඒ විනාසය තමන්ටත් අනුන්ටත් කියන දෙපාර්සවටම බෝම බයන පවිදදි බලපා ඒනිසා අධධික තරහාකින් කෝපයකින් ඉන්නවෙලාවට තීන්දු තියරෙන ගණ්ට එපා කියල තමයි අපිට කියලති. ඒවගේ අධධික සතුටකින් ඉන්න වෙලාවක අපි තීන්දුවක් ගත්ත. ගොඩා සතුටකින් ඉන්න වෙලාවක. පොරොන්දුවක් දුන්නොත්ෙම. සමහට ඒ දෙන පොරොන්දු ඒ වෙලාවෙ අර තියන සතුට ඉවසා ගන්ට බැරුව උද්දාමයට පත්වෙලා මෙහෙම කරනවා අරම කරනවා නේද. අරවා දෙනවා මේවා දෙනවා. අපි අ කතාවට කියන්නේ අලි දෙන්නම් කොටි දෙන්න කියෙ හෙමකිවා පොරොන්දු වෙනවා තීරණ ගන්නවා ඇවුනාට. සැබෑ ජීවිතේ සැබෑ තත්යයක්කුට ඉන්න වෙලාට ඒ කරගන්නට බෑ අපිට. අමාල්. දැන්වයි ගොඩා කට්ටියට සතුට වැඩිට කියනවා කිසි දේකට බයන්ට මක් ඕන දේකට න මොවාදන ඕනද කියන්න කත් ගට අරත් ගන්න කියලෙනවා. පිය විසියට අපපු හම්දන අයූ මං කරගන තිෙ මහ මෝඩ වැඩන්නේ අප රාධන මං මේක කලේ අප රාධි මහම පොන්දුනි අප රාධනනි ම ව දුන්නේ දැ මටනෑන අන්න ප්‍රශ්නය ඇතිෙන තියනිසා අධධික්ක සතුටට පත්වෙලා ඉන්න වෙලාවට අධි තරහාට තරහඇවිල්ලා තියන වෙලාවක ඒවාගේම තමයි අතිසයින් දුකට පත්වෙලා සෝකයට පත්වෙලා ඉන්න වෙලාවක ද ති ගන්නඩි පමකදවය දුකට සෝකයට පත් වෙලා ඉන්න වෙලාවට සමහරු ගන්න තීන්දු තීරණ සමහරවෙලාට තමන්ගේ ජීවිතය නැතිකර ගන්න තේන්දුු තිීරන ගන්නන්නේ දුක සෝකය හින්ද. දොම් නැසහින්ද. ඒ ඇන තමන්කත් කලකිරීම අනුන්කත් කල කිරීම. ඒනිසා තමන්ගගේ ජීවදැන් ඉස්ර ලාම ගොඩක්කිලාවට ඔය තරහ කියනෙකාවාම තරහට තවරු හරි නසන්ටනි බලන්නේ තවකාට හරි කරදර කරන්නනි බලන්න ඕ මට මෙහෙම කලා. මට කරදර ක ලා අක් ොච්චිමං අවදිිමං අජිනිමං හසේ මගේදේවල් පැගත්ත මට නිදාා කලා පහස කළ මට ගැහවා බැන්න මත් හොඳ වැඩක් කොරන කියලා පලිගන්ඩන්. එහෙම පලිගන්්ඩ ගේල්ල තරහෙෙන් ඇඩ කරන අතරේ. ඒක හරියට කරගන්ඩ බැඩිවුණුත් අර තම්ඩ වෙච්ච පාඩුවයි අරයගින් පලිගන්ඩ බැරිවෙච්ච ඒ හිතේ මාඩුවයි යොක්කොම එක තුනාට පස්සේ හිතට එන්නේ කලකිරීමක් කන ගාටුවක්. දොම් නස්ගතියක්. එෙතකොට අනුන් එක්කත් තරහතියෙම. ත තමන් එකක් තරහුණනාම තම ගොඩාක් කවෙලාවට සියදිවිෙනසාගන්න. දැන්වයි පහුකි කාලෙ පුංචි තරුණ දරු බලන්ට කීපදනම සියදිවිනසාගත්තා. ඇති ඒවාගේ දේවල් වෙන්නේ අර දුක කියනට සෝකය කියන එකත් එෙක්ට දොම්නස කියනකත් එෙක්ට හිත පිරුණා. ඒනිසා ඒවාගේ අවස්ථාවල තන්දු තරණ ගන්ට තනියම ඉදිරිපත්වවෙන්න හොඳරේ. ඒනිසා අපිට මිත්‍රේ කින්ටෝනය අපේ හිතේ තියෙන බර සැහැල්ලු කරගඩ. ඒ හිතේ තියෙන දේවල් කෙනෙකුට කියලා හිත නිදහස් කර ගත්තහම අපිට ටිකක් යම්කිසි සැහැල්ලුවක් දැනෙනවා. හිමිහිට තීරණයක් ගණ්ඩ පුළුවක්. ඒවාගේ මර අපිට විශ්වාස හොඳ කෙනෙ ඉන්නකොට එයාට අපේ ප්‍රශ්නය කියලා ඒයාගෙන් අපි හොඳ තීරණයක් ගණඩ පුුවන් මොකද විසඳමක් ග්ඩ පුල හේතුදැ අපි කරදරේක හිටියට අපේ හි තවුල්ලලා හිටියට. අවල්වෙච්ච හිතට එනවාගේ නෙමයි අර නිදහසන්න කෙනගේ හිතට එන අදහස බොම සම බරයි. ඒක බොහොම කාලෝචිතයි. ස්ථානෝචිතයි. සම බරයිමකද යාගේ හිතේ නෑනේ අර අපිට යෙන ප්‍රශ්නි. එනිසා එයා දෙපැත්තටම ගලපලා හරි වැරද ොඳට හිතලා සසුම්ම තීරණයක් කරග අපිට කියනවා මෙහම කරන්නට. ඒවෙලාමට අපිටේ බැලු බැල්මට පේනවා අප මේක හරියන්නනෑ හෙම කෝොමද කිය හම පුලුවන්ද මට එහෙම කලා. නෑෑ එපා මෙහමයි කියලා අරයා ඒ පැහැදිලි කරනවා. ඒ නිසා අපිටම ජීවිතේ තව සහයකයගේ අවශ්‍යතාවේ තියෙනවා. ඒ නිසා අපි ජීවත්වෙනකොට අනිත් අයකි උදවපකාර ඕන. ඒ අතර අපි උදවපකාර ලබා ගණ්ඩ හොයන කෙන කල්්‍යාන මිත්තරෙක් වෙන්ට ඕන. අන්නේ එකයි වැදගයි. කවුරු හරිකමන්නේ ඇස කණනාසේ දිවසරීර තියෙනවන ඒවිනිිය හොඳයි කියලා එහම සුර එක හරියන්නේ නෑ කල්්‍යානමිත්‍රයේ කොයාගට ඕඩ. ආං එම කල්්‍යාන මිත්‍රේ කොයාගෙන යන කෙනකුට. දැන් කල්්‍යානමිත්‍රය කියන්නේ කවද. අපි ස්ර හටත් කතා කරමු කල්්‍යානමිත්‍රය කියලා කියන්න පින්වත්න මඟ නොමඟ දැනගෙන අපිට කරුණාවෙන් සෙනහසින් මඟනොමංග කියලා දෙෙන කියනා. එතනති විදේ විශේෂය අපි හිතන්ට ඕන මේ තිදි එදා ඔය අපේ වැඩපලට මංගුලටව මංගුලට උදව්කිරීම විතරා නෙමෙ කල්්‍යාන මිතරත්වය තියන ප්‍රධානමදේතමයි අපිට දරමානුකූලෝ පිළිසරණ වෙනවා. එකන අපිට ධරමයෙන් පිහිට වෙනවා. අපිට දරමය කියල දෙනවා. අපිට ජීවිතය හරිවැරද්ද කියලදන විශේසිෙන් මේ චතුරාරිි සත්‍ය අවබෝධයට මඟ පෙන්න්නනවා. ඇති ඒ අතර මේ ෝකෙහිටම බදදුම කල්්‍යයාානමිත්‍රය අතමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ පස බුදු මහරහතන් වහන්සේ. ඒ උත්තමයන් වහන්සේලා අති සෙයිම්ම මුළු මහත් ලෝකයටම කල්්‍යාන මිත්‍රරත්වයෙන් තමයි කටයතු කළේ. ති ආන් ඒවාගේ උතුම් කල්්‍යාන මිත්‍රේ අපි හොයාගන්නඩ න නිකං කෙනෙක් හොයා ගෙන හරියන්නේ නෑ. මකද නිකං ඔය මිත්‍රයෝ කියයේ නය පාප මිත්‍ර අර මිත්‍ර එහම ගොඩාක් මිත්‍ර ඉන්නවා. ගොඩාක් පිලාවටම අපි අපි අහලාතියෙන කතාවක්න ප්‍රසිද්ධ කතාවක්න අපේ ජීවිතයේ. දියුණුවෙන් නිත් මිත්‍රයෝ හින්ද විනාසවෙෙන් නිත් මිත්‍රයෝහිද ඒනිසා ඒක ගැන හොඳයට කල්පනාව මිත්‍රෙ ොයන්ට. ඉතින් එහෙම හොඳ ගුණවන්ත සත්පුරුස කල්්‍යාන මිත්‍රෙත් හොයාගෙන යනොට තමන්ට වඩා ගුණවත් සිල්වත් ප්‍රඥාවන්ත කෙනෙක් අපි හොයාගන්ට ඕන තමන්ට වඩා ගුණින් උසස් කෙනෙක් ඒගැන අපිටත් වඩා හොඳ ප්‍රඥාවක්තියෙන අපිටත් වඩා හොඳ දැනුමක්තියන. අපිත් වඩා හොඳට සිල්ගුණ දහම් රකින. අවංක කෙනෙක් වෙනවනන් කොච්චන හොද. අපි හොයා ගන අපිට අපි වගේ ටකයටට දැන්ව දේශපාලක්ඥනොහෙම ොයාගන්නේ. තමන්ට වඩා ටිකක් තවත් මෝඩ කට්ටිය. දේශපාලන කණ්ඩායිමක නායකෙක් දිහ බලන්ටකු ඒ නායකයා මෝඩෙක් නන් ඒ මෝඩ නායකයා තමන්ටත් වඩ මෝඩියෝ ටිගත්තම වටරගඩ බලන්න මොකද තමන්ට එතකොට තමයි සිංහවා ගින්න පුුවක්. තම ෝඩෙක්වෙලා තමට වඩ හොඳ ැනුම් තේරු යෙන කෙනෙ කවත්ේ ඒ කැපි පේනවාන්නේ ඒකට මෝඩයක් ඇම තිනෙ. එහෙම වන්නට හොඳ නෑපි. අපේ යම් කිසි දරුවලකමක් අඩු හඩුවත් තියෙනොන අප ඒක තේරුම් අරගෙන. ඊට වඩා උසස් ගුණ තියෙන දැනුම තියෙන ඥානය තියන කෙනෙ අපි තෝරගන්නටෝට. එහෙම නොත් තමයි අපේ අර කරදර බාදකවලද අපිට යාගෙන් පිහිටක් උපකාරයක් නිවැරදිව ලබන්ඩ පුළුවන් එමනත්ං. අපි වගේම මෝඩෙක් කරි අපිටත් වඩා පල්ලයා මෝඩෙක් රරි අහුුණුත්තේම අප අමර වෙටල එඉන්න වෙලා ගේයගේෙන් උපදෙස්ගත් ොත් එහෙමඉතින් ොහෙක් හොම කෙලවේද දන්නේ. ඒ නිසා අපිට වඩා ගුණනුවනින් වැඩි කෙනෙක් අපි හොයාගන්නට ඕන. එහෙම හොයාගෙන අද්දි පින්වත්ම කල්්‍යාන මිත්‍ර සම්පත්ති ැන බොම දුලබ එකක්නේ ලෝකි. කතඥු කතවේදී පුදගලෝ දුල්ලබ ලෝකස්මින්ක්. උතගුණ හිතේතියාගන කුතගුණ සලකනාය බොහොම දුර්ලබයි. ඒවාගේ අයට තමයි සත්පුරු සයෝ කියලා කියන්නේ. ඒ සත්පුරුසක, ඉට පස කල්්‍යාන මිත්‍රයෝ කියලා කියන්නේ. අරවාගේ ධර්මාවබෝධීන් සත්්‍යයාට දෙව යහපත පිනිස මාර්ගයකින බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වැනි උත්තමියෝ. ඉතිං එහෙමයි ඇත්තටම දුල්ලබයින මේ ලෝක. එතකොට මේ අපි හොයාගන ගපු පලියට හම්බ වෙන්නේ නෑ. ඒ නිසා අපි හොයාගෙන යනකොට, අපිටත් වඩා ගුණින් උසස් කෙනෙක් හදිසි අපිට හොයාගන්නඩ බැරි වුණොත් අඩුම අපි හා සමාන ගුණවත් කෙනෙක් අත් ලැබෙන්් ඕන.ැ අපි වගේ මම කැමති විදිහටම සිිල්දකින්ට කැමතිනම් මගේ යාලුවත් අන්න අපිට ටිකක් සන්තෝස වෙන්ඩ පුළුවන්. එයා ආශරය කරලා යම් කිසි හොඳ තැනකට එන්න පුළුවන්. මං වගේ මෙ එයත් දන්දෙන්ඩ කැමතිනම් ඒක හොඳම දෙයක්. මං වගේම යා ගුණ ගු කනම් ඒක හොඳයි. මට වගේ මේ යාටත් ප්‍රඥාවක් තියෙනවඩ හොඳයි. ආං එහම කෙනෙක් අත් හොයා ගන්නටඕන අඩුම තරම. එතකොට තමන්ඩ වඩා උසස් කෙනෙක් හෝ තමන් වඩා තමන්ක් සමාන කෙනෙක් ෝ ලැබේ නැත්තම් මොකද කරන්න කියන්නේ. ඒක චරියන්දල්ලන් කයිඩා. තනිවම ජීවත්වෙනෙක හොඳයි. තනියමින්න්න එක හොඳයි. මොකද නත්ති බාලය සහයතා කිසි ගුණයක් නුවනක් නැති ගුණ දහම් දියුණු කරන්නට අදහසක් නැති පාපයට බරවෙච්ච මෝඩ බාලයෙක් ඇසුරු කරනවාට වඩා. බාලයෙක් යාළුවෙක් විදිරතියාගන්නවට වඩා තනියම ජීවත්වෙනක හොඳයි. ඒකෙම් අපිට තේරෙනවාන කල්්‍යානමිත්‍ර ඇසුරයි පාපමිත්‍ර ඇසුරයි අත්තට වෙනස කොහොමද. කල්යාාන මිත්‍රයාගේ ඇසුරෙන් අපිට ලැබෙන උපකාරයමකක්ද කිය පාපමිත්‍රයාගේ ඇසුරංගඉතිං ලැබෙනදී අපිට අමතුහි කියන්ට ඕන්නේ පනතියන කොට එල්ලුම් ගහේ නතර වෙන්නේ පනතින මිනිෙක්. මලාට පස්සේ ගිහින් අතර වෙන්නේ නිරයි එච්චර එතනින් මෙහ කියන්ට දෙයක් නෑ. පාපමිත්‍රයා නිසා පනතියෙන මිනිහ එල්ලුන් හහි නවතිනවා. එල්ලුන්ගහෙන් පස්සේ අවජ මහ නිරේ තමයි ඉිහි නවති. ආය කතා දෙකක් නෑ. එනිසා මෝඩ පෞකාර අධර්මි්ට මිතුරා එෙමනැත්තං අසත් පුරුසයා අපි කියන දැන් කල්්‍යාන මිත්‍රයාට ප්‍රතිවිරුද්ධ කෙනාහෙනම් පාපී මිත්‍රයානි ඒයා ගැන කියන්නට තියෙන එච්චරයි. දැන් බලමු තවටික් ඔය කල්්‍යාන මිත්‍රයා කියන කෙනගෙන පිටත්ව වැඩිපු විතරයක් තරබේර ගටෝඕන මොකද කල්්‍යයාන මිත්‍රය අපි අඳුරගන්ට ඕන දැන් අපි එක් ඉන්න මිත්‍රයෝග දැ අපි ොමද කල්්‍යාන මියා කල්්‍යාන මිත්‍රයද මෙයානනි කංගෙක් නෙද කියලා හොයාගන්නනේ මිත්‍රයෙක් හොයාගෙන යනකොට හොද කියෙන තම්බුනුත්යා තෝර ග්ඩ පුටුවන්ගෙන්ටත්පේ අපි බුදුරජාණන් වහන්සේ කල්්‍යාන මිත්‍රයයා පිබඳව ලසන අර්ථකතනයක් කරනවා. ඒක අවස්ථාවක බුදුරජාණ වහන්ස කල්ල්‍යානමිත්‍රය ගැන ව් ලස්සන කතාවක් මෙතන තියන. බලන් පියෝච ගරු භාවනීෝ වත්තාච වචනත්හමු ගම් බිහිරංච කතන් කත්තා නොචට්ටානය නියෝජයි යමෙක් තමාගේ සීල සම්පත්තිෙන් තමන් ඇසුරු කරන්නට පාසන චත්‍රයක් වගේ එකන ගල් පතුරක් වගේ ගල් කළනක් වගේ ගරෙනවද එකන තද ගතිද තියෙනවා ගුණවසෙන් සම්භාවනා කළ යුතු වෙනවාද ආසර කරන අවවාද කරනවාද කවරුහරින චෝදනාවක් කරනවාගේ අහන ප්‍රශ්න ඉවසනවාද ඒවගේ චතුරාරය සත්‍යය පටිච්ච සමුපාදේ වැනි ගැඹුරු දරමය තමන්ගේ මිත්‍රයන්ට කියල දෙනවාද. තමන් ආශ්‍රය කරන අය අයස්ථානයේ නොයොදමින් එකන්නේ වැරද්දේ යොදවන්නේ නැතුව නරක දේවල් වලට යොමු කරන්න නැතුව සුදුසු තන්හීමම යොදවනවාද. තැනකට හොඳ දේකට යොමු කරනවාද එබබන්දුු ගුණ ඇති පුද්ගලයට තමයි කල්්‍යාන මිත්‍රයා කිය කියා. යමෙක් අයහපතිෙන් තමාව මුදවලා යහපතය යොදවනව නම් එකනෙ සතුන් මැරීම සොරකං කිරීම කාමේවර්දවා හැසිරීම බොරු කීම මද්‍රවිය භාවිතය මේවාගේ කටේතුවලින් තමග මුදවනවා. ඒගේ වවගේ ආදීනව පහදලා දෙනවා. යහපත් මාර්ගය කියල දෙනවා දන්දීම්, සිල්රැකීම්, භාවනා කිරීම් දරමස්්ටවනය කිරීම් ඒවගේම කෙල්හේගුණ සැලකීම් ඒවාගේම අසරණයන්ට පිහිටවෙනක දෙමවපියන්ට සත්කාර සම්මාන කරනක වැඩිහිතයන්ට ගරුභූ මං කරනෙ එක ගරුවරුන්ගේ ඇසුර ලබනෙ එක ගුරුවරුන්ගේ ප්‍රසංසාාවට ලක්වෙන්ට කටේතු කරන එක ගුරුවරුන්ට ගරුභහමන් දක්වන එක මවපියෝ ගුරුවරු අනිත් අයගැන සොයාබලා කරුණාවෙන් කටේතු කිරීමටි මේවාගේ උතුම් දේවල් වලට තමන්ගේ මිත්‍රයාව යොද වනවනම්. ආං ඒවාගේ උත්තමයක් තමයි ඒවාගේ සත්පුරුසෙක් තමයි අපි ඇසුරු කරන්නට ඕන නබජී පාප කේමිත්ේ නභජයේපුරිි සාධමි භජේත මිත්තේ කල්්‍යන භජේත පපුරි සුත්මි. බුදුරජාණන් වහන්සේ එතන දේශනා කනවා පාපී මිත්‍රයන් නැසුරු කරන්නටපා අදම පුද්ගලයෝ භජනය කරන්නටපා කල්්‍යාන මිත්‍රයන් භාජනය කරන්න උත්තම පුරුෂයන්සේ වනී කරට. කුණු මස් තපු කොෙ කුණු ගඳහමනවා කුණමුණු කරෝල කුණුගඳයි ඒක ඔතපු කොලෙත් කුණු ගඳයි ආංඒවාගේ පාපී මිත්‍රයන් නැමති කුණු මස් එතු අපේ යහපත් ජීවිතයේ නැමති කොලයත් එමනැත් තම් පාපී මිත්‍රයායක එකතු වෙච් අප ජීවිතයත් අර කුණු මස් ඔොතපු කොළේවාගේ කුණු ගඳහමනෝ. බාලයන් පාපි පුදගල ස්ත්‍රේක. ඒවාගේ ඇසුරු කළහාම සාමාන්‍ය පුද්ගලයත් හීන පහත් පුද්ගලෙ බව්ු පත්වනවා. බලන්ට පින්මත්ති දැන් ගොඩාක් පෙලාවට මංහර මුලින් මතක් කළේ අපේ ජීවිතයේ දියුණු වෙලාති සමහරය මිත්‍රයා නිසා අන්තිම සෞතුල පල්ලි හට වැටිලතිෙත් මිත්‍රෝ නිසා. ඒවාගේ ඒ දෙපැත්තට මයිති වෙච්චයි අපිට දකින්නම්වෙලති. බුද්ධ කාලෙත්ත එහෙමයි මේ කාලෙත් එහෙමයි ඇසුරු කරන මිත්‍රයෝ නිසා බලන්ඩ සමහරමිත්‍රියෝ තමන්ගේ මිත්‍රයාව පගාත්ද තමන් ප්‍රාණගාත කරනවා තමන්ගේ යාලුවාවත් ප්‍රාණගාතයට හවුල් කරගන්නවා. දැන් ඒකාලෙ අපිත් එක පැවිදි වෙලා හිටපු තරුණේ හිටියා යා සිවරටල්ල ගියා ගිහිල කුකුල් පාමිගදදා ගත්. ඒට එයාට තවයි යාලු දෙන්නෙ තුන්දනක් උදව් කරල තමයි මේක කලින්. දැම් බලන්ට අර සිවුර ඉන්නකොට ප්‍රාණගාතය ගැන ධර්මදේශනා කරපු ප්‍රාණගාතයට අතිශයම විරුද්ධත්වෙන් කටේද කරපු කෙනා සිවර ඇරල ගියා ගිය කොහෙටද ගිය හිටියට හිටිය වගේ තැනකට නේ හිටියට වඩා නරක අසත් පුරුසයෝ ඉන්න තැනකට. ගියපුගාම්ම හරි මංත් මචං ගියව්වා කතාගරගත්ත ගිය යාලු එකතුවෙලා මෙන්න මෙහෙම ව්‍යාපාරයක් තියනවා ලාබල බන්ඩ පුළුවන් කියලා. ලාබය ලබන විදිය ගැන විතරයි කල්පනා කළේ අර පාපය ගැන මෙච්චරකල් ගැනගත්ත බණ කියපු කතා ගැන හිතුවෙනෑ. කුකුල් පාම්මි කදදාලා ඔන්න කුකුල්ලු මරලා මසට දැන් විකුණනවා. කාලයක් ගිහිල්ලා අන්තිමට උංගටි තැන් අහිමි වෙලා මහා විශාල විනාසයක් වෙලා මිනිුත්යක සන්ු සරුවල් වෙලා අතේති බිච්ච සල්ිගත් නැතු ගමට යන්ටත් බැඩු තමයින්තිමට වැඩ අවසං වුණි. ප්‍රාණගාතන තමන් මිත්‍රය යොමු කර ගත්ත විදිහර සම්පූර්ණ ප්‍රාණගාතයට විරුද්ධවහිතපු කෙනා. තනිකරම ප්‍රාණගාතය කරන දැවැන්ත සත්්‍ය ගාතකි බවට වරතීමය වසයෙන් සත්ව ඝාතනය කරනගෙන බවට පත් කලා මිත්‍ර ොග හැට. තින් ඒ මිත්‍රයා එහම කියනකට තමන්ටත් මොලේ නැත්තං හො නරකතේරම්ගටඩ බෑ තමනුත් ඒක කරන අන්න බලට වෙනසු. සොරකමට දැ තනියම හොටකං කරන්න බෑ උදව්වට කට්ටි එකතු වෙනවා. ඒකතුෙන් උප්ොම හොරු ඔන්න යාල ටික පිදන්නවා ගංවොල ඉන්න හතර පස්තින කණ්ඩයන්ගැහිලා මිනිසුන්ග ගෙවල්ලොට පැල හොටකං කරනවා. වතුවලට පැනල හොටකං කරනවා. පාර යනකට මංකොල්ල කනවා. ිනිසුන්ගේ අතේ කාර යන ත්තරම් බඩුටික එම නැත්තන් සල්ලිටිකස්ේක අර්ගමයක උසගෙන දුවනවා. ඒ දුවනකොට ඒමිනිිය අල්ලගන ඒාව බේරගන්ට එයාගේ පස්ෙන් අර එලෝගෙන මිනිසුන්ට අල්ලලා ගහන්ට බනිින්ට ඒ මිනිසුන් අමාරවිදාන්ට වෙනම කට්ටියයක් ඉන්නවා. පොලිසියට ගිහාම සමහර පැතිවල පොලිසි පොලිසියේ වැඩ කරන අයත් අ හොරුන් එක එකතු වෙලා භාගිත බාගේ බෙදා ගන්නට බලාගෙන තම ොකං කර. ි හොරත් එක්කම බඩු ත එක්ක හොර අරං හිලාල දුන්නත් පොලීසියෙන් යයානි දහස් කරනවා ඔය පොඩි මොකක්කඩියෝයි දවසක් ඇතුලින් තියන්නිදල අපිට පේෙන්් කෑකෝ ගහලලා වරුවට අනි පැත්තනි දහස් කරනවා. ආ ඒවාගේ තවට එන මිත්‍රරයෝමි මිතුරුකම ඒ ඒතකොට නීතිය රකින්න කියල ඉන්න අය මෙයාගේ මිත්‍රයෝනි ඒ මිතුරුකම තියෙන්නේ අර පුංචි ලාබේකට හරියට කුණු ගඩගහන මස්වාගේ මිත්‍රයා කුණු ගණඩ ගාන මස්. ඒට එකතුවෙේ චපේ කොලේවාගේ දෙකම දැන් කුණු ගඳයි. අරයාගේ ජීවිත යා මොනවාරි හම්බ රගන්නඩ සැපවිදට කෙ නර කුණු ොට එකතු වෙලා ඉන්නවා මේ කු ගොඩේ කු ගොඩාද එකක ගතු වෙලා දැ කුණු ගඳක ගහින්නවා. එදර බලන්ට් කාමේ වරද හැසිරෙනවා කාම වරද හැසිරෙනකොට ගොහම දෙන්නේෙක් කින් ඩෙප දෙන්නෙ තුන් න කර දෙනෙ පස් දෙන කියම වැඩියු නයම බැ. එතකොට ඒ එකතුවෙන ඔක්කෝම කාම මේ වරදවා හැසිරෙන්ට දැන් ස්තරයක් සහ පුරුසයකදන දෙන්නම එහෙමනම් වැරදි ඇයි එකක්නෙ හරි තේරුම් ගන්ටෝන් මේක වැරදි වැඩක් මේ කාමේ ව මේ අනුන්ගේ බිරිඳක් මේ අනුන්ගේ සැමියේ ඒක තේරුම් ගට ඒක තරම් ගත්ත ම නම්ම අපි වැරදි වැඩක් කරන්නන්නේ න මින් වලකින් තෝන. අර තමන්ගේ හිතත්කමට හරි මොන සම්බන්ධිකට එන කෙනාට කියන්න එකක වැරදියක් මේ කි නොකොරීම. එහන දෙන්නම කැමැත්ත එක තුෙනවා කියන්නේ කුණු කරෝලයි ඔතන කොලෙයි දෙක එකතුනාටවාසි දෙකම ගඳයිවාගේ තමා. පින්වත්ී එක පාට කුරුල්ලු එකත්්‍යවාහනවගේවා. සත්ත ගාතනයට කැමතියි ඒගොල්ට දෙිගතිෙනවා. ඔක්කෝම සත්ත ගහතජු. හොරකමට කැමැතියයි ඒක දෙකතිෙනවා. ඒ ඔක්කෝම හොරු කාම මවිත්‍යචාරයටට කැමතිිකට්ටේ එකහ වෙල කතා බාගරනවා කතා භාගරන්න ගොඩ කතා කරන්නේ ඒගැන? ඒ ස්රහට හොමද රන ලෑන්් සැලසුන් ගැන ගතා කරන්නවා. එතුොට එතන එකතු වෙලා හින්නේ ජාතිීකට ක්කෝම කාම පරාධකාර. එලට බොඩු කියන කට්ටිය බොඩු කියලමයි යම කම්බ කරන්න තව කෙනෙක්වාමාරුව දාල තව කෙනෙක් මලාවට පත් කල. ඒකට එකතු වෙනවා කීපදනගේ ඔක්කෝම බොරුකාරව. එක්කුටෙ එකෙක් බොරු කියනවා. බොරුවට අහල රව ච්ච කනෙක් කැහවොත්තේම මේ ඔයාගේ යාලුවවා අපිට මේම කරලාතියෙනවා. මෙහෙම බොරුවක් කිය ද නො හොම ය අරයක් කිය නෑ ඒ මෙහෙමනි අරමණි කියලා අ තමන්ගේ බොරු කියන යාළවා බේරාගෙන තව බොරුවක් කියනොමිය හරිටඔය මැතියම ජුරුවාගේ ජනාධිපති කරන හොරකම් බොරු වැඩ කපටි වැඩ වහගන්ට මැතියමතුර බරු කියනවා මැතියමතුරු කරන හොර වැඩ ක අපටි වැඩ නරගක වැඩ වහ ගන්ට ජනාධිපති අග මැති බොරු කියනවා ඒ කට්ිය කරන හොර වැඩ නරක වැඩවා ගන්ට ලේකම්වරු නිලධාරින් රාජ්‍ය සේවකයෝ ඒ පල් හැට පල් හට ක්කොම බරු කියනවා. ඒකට්ිය කරන හො වැඩවාගට අරකට්ටි බොරු කියනවා. දෙපැත්තම බොරු කිය කියා මේ රටක් ලෝකයක් විනාස් වෙන තැනටම වැඩ කලා. අන්න බලන්න බොරුව. එක්කෙනෙක් හඩ ොත්තන හිටිය නම් මේකට විරුද්ධවෙන්ඩ මේ වැඩේ හොඳ නෑ බොරුව මේ හැමෝටම අහිතයි මේක හොඳ වැඩක් නෙමේ කියට. ක ඒ මේනි රදැම න තන් නිහ හිරේදම්ම ඒ මනිහට වෙඩි තේලන හරිලා බයකලා ඒ මනුස්්‍යය නිසබ්ද කරා. විරුද්ධ වෙන කෙනාට ඉන්ට දෙන්නේ අරකට්ටික බලි වැඩිනේ ඇයි හෝඩු බොරු කාරයෝ මිනිමරු වංචනිකයෝ බොහම දාමරිකයි. දාමරිකියයට අර අහිංසක කෙනටිකක් බයයිමකද කපනව කොටනොවා මරනවානනි. එතකොට අ හොඳ මිනිහා යට යනවා නර්ක කෙන උඩට ඇවිල්ලා සමාජයේ පෙනෙන්ටඉන්නේ. ලස්සන සූට් එකක් ඇඳගෙන හොඳ වාහනකින්ගම් බහින සුද්දුව ඇඳගෙන බිම බලාගෙන ඒවුණාට එක්කෝ මිනිීමරුවේ එක්කෝ හොරෙක් එකෝ කාම අපරාධකාරය. ඕන සමාජ තත්වයකට එකතුවෙලා ඉන්න ඔක්කෝ මේ ජාතිී කටේ ැම් බලන්ට ඔයයි කණඩායන් ගැහිලා ඉන්නට හොරට හොක් මනිමරුවට මිනිීමරු ස්ත්‍රීදූසකයන් ස්ත්‍රී දසකයෝ. අපරාධ කාරයවොන්ට අපරාධ කාරයු. බොඩු කියනට බොඩු කියන කණ්ඩා එම එකතුෙන්. කණ්ඩායම මිත්‍රාත්්‍යයෙන් එකතුවෙන් එහෙමයි. දේ හොඳ මිනිහෙක්කෝකට ගියොත්තේ මින අයිවරයි. කම්මුතු. ඊළඟටිතිං කේලන් කියනවනුස්සයා කේලන්දැන් ඔන්න හොඳට මතකතියාගඩ ඔබට කවරුහරි ඇවිල්ල කේලමක් කියනවනම්. ඔබ මතකතියාගන්ඩ ඔය ඔබට කියන කේලමම ඕකේ අනිපපිට හරෝලා ඕකේ විරුද්ධ කෙනාට ගිහිල්ල කියනවා. මොකද කේලන් කියනෙක් කනාගේ හැටිතමයි බහිනි බස් කරනවා කියන ඔකට කියන්නේ. මෙහෙෙන් අහගන ගිහිලා එහෙට කියනවා එහෙන් අහඟ නැවිලා මෙහට කියර. එහෙන් මෙහට කියනවා මෙ එහෙට කියනවා බහි බස් කරනවා කියලා කියයි. එතකොට වැරදිලාහරි ඔබට කවුරු හරි කෙනෙ කියලමක් කිව්වොත් ඒකට ඔබ උත්තරදීල තවතව ඒකට කරුණුකාරණ පොහොර එකතු කරන්ඩයන්ඩ එපා. එහෙමනොත් අන්තිමට ඔබයි අර කොහෙදෝ ඉන්න අනිත්කෙනයි අතරේ තමයි ප්‍රශ්නය ඇතිවෙන්නේ. ඔබ දෙදෙන අතර ගින්දර අවුලවල ප්‍රශ්නය අවුලවලා, மැද අතරමැද කேලං කියනෙක්க்கනා තමන්ගේ රස්සාාවෙන් විශ්්‍රාමගහිල පැත්තකටලලා හොඳට විශ්ராම සුවෙන් ඉන්නවා කොහෙදෝහිටපු මේ ඔයාලා දෙන්නෙක් නිකං යනකොටාගන්නවා සංසාර වඩකාඩ වඩ පත්ත. බලන් දෙපට කேලං අහන්න එක්කනත් වැරදි. ேලං කියනෙක්க்கනත් වැරදි கேලං කියනෙක්க்க நாට අපි කියනවනං කියලමක් ඒකට එකතු වෙලාතියෙනෙ වැරද. ඒ නිසා ඔබ කේලන් කියන කෙනෙක් වන්නඩට බ කියේලා හන කෙනෙක් වවෙඩත් ප ඒ ජති ගොට එකතුවවෙෙන්ටිපා තනතියෙන්නේ හොඳ මිත්‍ර සමාගමක් නෙමින්. අපි දන්නවා ගංවල ඉන්නවා කේලන් කියන කණ්ඩායමක්කින්නවා යාලා එකට මයින්න. අනුන්ගේ ඇදකුද හො වෙන ක්ඩායමක්කිඉන්න එකට මයින්න ඔන්න ඒ පාපී මිත්‍ර කණ්ඩායන්. ඒවට එක්කවෙටි පා එක් වනොත් අපිත් අමාරු වැට නවති. ක දැට. ිද ප්‍රාණගාත ොරකංකාමේ වරද ඇහසිරම් බොරුක්කේ ලංගේනය වගේ දේවල් නිසා සාමාන්‍යෙන් සුළුවට පටන්ගන්න යම්යම් අපරාද යම්යම් බයානක නීති විරෝධී විනේවිරෝධී බයානක දේවල් ක්‍රමක්‍රමින් ක්‍රමක්‍රමින් ඉිහිල්ලා මිනිස්සු හිරේවිලංගී වැටෙන ගානට මැරුම්කන ගානට වැටෙනු. ඊළඟට භයනකමදේ මද්‍රව්‍ය බලන්ට. මද්‍රවිය භාවිතාවෙදී යාළු මිත්‍රයෝ නෙවෙේ දෙකට එකතු වෙන්නේ. අපි ගියන්ටපු කවදාකවත් ගියපු නැති නන්නාදුරන පැත්තක ඈත ගමක මළගේකටහරි මගුල්ගේක ටහරිමි කොළඹ දයහිදර මනුසෙක් යනවා. තනියම යනෝ කවුරුවත් නෑ සමහට වාහනය යනවා හත්තාර දෙනින්. ඒ අතර එක්කෙනෙක් නෝ හොදට බොන කනෙක් කෙනෙ. ඒ මිනි වැෑන්න එකින් බැහැලා ගියපු ගමම. මළගේ හොයාග්ඩ බැරු පාරවල් හොයා ගන්ඩ බැරු අමාරුවෙන් අමාරුවෙන්ගේබු ගමේ. එහෙම මේ හැරිල බලන්නකට විනාඩි පහක් ැනකට මේ මිනිහ පේන්ට නෑ. මෙන්න ඩිකවිලාවක් යැනකට එනවා හොන්තට බිරෙන්ටම බීල. හොන්තටම බීල වැනි වැනිියනවා. මේ අහල ගන් හතකවත් කොහෙද තියෙන්නේෙ කින්ද මන්දගර දනිවත්නෑ මදරාවිය තියෙන තැන්.ඒවට මේ මේනිේ කොහෙද ඉන්ඳ ලැවිල්ල එක විනාඩි පහට. ැත් හොයාගෙන ගනන්හිලව කතා කරගෙන බීලත් වනවමින් බලන්ට බේබද්ලට බේබද්ද එකතු වෙන මිත්‍ර වෙන හැටි. දැන් ඔය බොනජාතිය රා අරක්කුද කසිප්පු ද බියර්ද වෙන මොනව හරිද සුරුට්ටුද ගංජද අබින්ද හෙරෝයින්ද අයිස්ත කියන එක නෙමේ ප්‍රශ්නික්. මොන්න ජාතිය හරි මද්‍රවිය ගන්න මිනිට මදරාවීට ඇැහිවෙච් කෙනට ඕන ගමක ගිහම තක්ගාල ඒකට සෙට්ටෙලායිඉන්න කණ්ඩායමක් හතර බස් දෙනෙක් විනාඩි පහක් යනකොට එකතුවෙනවා. ඕනම ගමක ඉන්වාන්නේ තක්ගාල එකතුවෙනෝ කට්ි තරව ආ අරිහඩි කියලා යංයන් හවල් තැන තියනෙන ඕ හොඳ බඩුතිේෙනවා කියලා එක්කන්න ගිහිලා පෝවලාය වන්නේ. වෙන හොඳ දේකට එහෙම ලේසින් එකතුවේද කියලලා බලන් හොඳ දේකට එකතුුවර ගන්න කොච්‍රර මාරදු බල හැබැයි මේ බදුකමට විනාඩි දෙක තුනක් යනකොට දිවියලෝක හිදලා මනුසේ කාවත්. අපායිඉදලාවත් තක්දාල යාළු කරගන අල්ලගන එකතු කරගෙන යනවා. ඒ යාලුකම් මිත්‍රකම් බලඩු. වෙරි හිදෙනකම් පුදුම මිත්‍රක මක්තිී. බෙල්ල ගලවලා යාළුවාගේ අතට දෙටල හැත්ති මිත්‍රකම ඒ තරක්. එතකට පින්මත්ති ඒ මද්‍රාවී භාවිතාවට හුඩු වෙච්ච යාළු මිත්‍රයෝ නිසා. අර තමන්ෙ හො දට හිටපු ගෙවල්ලොල දරුවූ අන්තෙම නරක්වෙලා. අද පාරේ සොම්බිගානට ඇවිදිනවා. මේ රටේවිතරන්නේෙමේ මේ රටේනන් ලොකුවට නෑ ඔය අපිට පේන තරමන. ඔය ඇමරිකාවවාගේ වෙන රටවල්වල තරුණ දරුවූ හරිීයට මදදරවනිසා අන්ත අසරන වෙලා සිහිකල්පනාවනැතුව භයාන කළෙ හැදිලා සොම්බි බවට පත් වෙල මානසික විකෘත්තිකවෝ බවට පත්වෙලා. ඔහේ පාඩවල්ගානි කුණු ගොඩවල්වොල කුණුකානුවල ඔහේ වැටිලා ඉන්නවා දවසි. මොකා කරි අපරාධයක් කරල කියක් කඩ හොයාගන මද්‍රාවීටික පාවිච්චි කරනවා. ොඳ ලස්සන ගෙවල්ලොල අම්මතතාත්ත එක සල්ලි මිල මුදල් වස්තුවදේපල ඇතුව සැපට හැදිච දරු සමහරයි. මිත්‍ර ආශ්‍රයේනිසා පාප මිත්‍ර ඇස්ලනිසා ඒ මද්‍රවි භාවිතරකතුවෙලා. විනිනාස වෙලාගි හිල්ලා. දැන් අපේ යාලුවන තව යාලුකමට එකතු වෙනවා. එකතු වෙලා කොල්ඩු කොල්ලෝ කියනවා මේ ව න මචන් අරව න මච යමංග ලෙක් ගෙහිල්ලා. තමන්ගේ යාලුවාට මද්‍රව යටටි පාවිච්ි කරට පුරදුක කරන අර ෙවල්ල හිසක දිරිරබු නි හි ලි. යාලුවාන කියන්නේ කෙල මෙයත් දවසත් දෙක කරනවා. ඊට පස්සෙ පුරුදුදුවේනවා. ඊට පස්සෙයායි බේරගණ්ඩ. එත් අර ගොඩට එකතුවෙනවා. දැන්ගගේ යා හද වැඩ දෙම ඔපියෝ මේ ඇඳු කදුලෙෙන්ෙන් අන අපේ හොඳද හිටපු දරුවා දැන් කඩුගහන යිස් ගහන ගෙදරතියන ඩු මුට් ටි ොලේ ගහනවා ක අඩන ඇරංගිල් ොරෙෙන් විකරුණනවා. අම්මගේ කරාමු දෙක තාත්තගේ මුද්ද තාත්තගේ මාලය අරගන ගේල් හොටින් විකුණලා. තාත්ත වැඩට යන බයිසිකල අරගේහිල්ල කාටරවි කුණනලා ඒකෙන් කුඩි ගහන ගං ජටික ගහන අයිෂ්ික ගහන ඒත් ඇන්ට පත්. ඕ න මිත්‍රස සීලී ්‍රේපති පලි පාපමිත්‍රයන්ගේ ආශ්‍රරී. ඒ නිසා පින්මත්නී බදුරජාණන් වහන්සේ පෙන්නනවා අන්දංච ඒක චක්කංච ආරකාා පරි වජ්ජයේ. දිචක්කුම් පන සේවේත සෙට්ටම් පුරිස පුද්ගලන් මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්ස අපිට ආශ්‍රරය කළ යුතු පුද්ගලයා කවද දුරින්ම දුරු කල යුතු පුද්ගලයා කෞද්ද කියලා පැහැදිි කරන්නේ. අන්දයා ඒවගේම එක ඇහැත්තියන පුද්ගලයා කියන මේ දෙන්නම දුරුකරන්නට ඕන. ඇස් දෙකත්තියෙන සේෂ්ට පුද්ගලයෝ සේවනී කරන්නට ඕන කියලා මේ දේශනාව කියන්නේ. මොකදද මේ විස්තරී මේක හොඳයට බලමු අපි. අන්දයා කියන්නේ කවුද. එක ඇහැ ඇති පුද්ගලයා කවුද. ඇස් දෙකම තියන පුද්ගලයා කවද. පින් වත් මෙතන බුදුරජාණන් වහන්සේ අන්දයා හැටියට දේශනා කොට වදාලේ ඇස් දෙකම පේ නැති පුද්ගලයා නෙමයි. එකඇ අපිට මේ තියෙන මසස නැමති ඇස මේ ඇස්ගෙඩි දෙක ගැන නෙමයි මේ කියන්නේ. මෙලව යහපත පිනිසත් පරලව යහපත පිනිසත් කටයුතු කරන්නේ නැති පුද්ගලයාටයි අන්දයා කිව්ේ. එයාට දෙලොවම පේනෑ. ඒ ඇහැක්තින පුද්ගලයා ැට සඳහන් කරේ මෙව අබියවුරුදදිට විතරක් කටයදු කරන පුද්ගලයා. මේ පුද්ගලයෝ දෙන්නම දුරු කරන්නට. නරමංකිවේ මහන වෙලාහිටපු කොල්ලා සිවුර ඇරලා ඇරංගිහිඉල්ලා මස් මරණ තැනට පත්ගලේ කොහොමද ඕහම ඉන්නවාට වැඩිය හොඳට හම්බ කරන්න පුළුවන් මේක දවසට මෙච්චරක් හම්බ කරන්න පුළුවන් කියලා අර හම්බ කරල කාලඇන්ඳලා ඉන්න විදිිය. මෙලවී ජීවිතයේ හදාගන්න විදිේ විතරක්. අනුශාසනා කරලා කියර දුන්න මිත්තරයා. එක ඇහැක් පේනෙක්කෙන. එකනේ මෙලව විතරයියා දැක්කේ. අන්දේ ආගෙන කතා කළ වැඩ මෙලොවත් පරලවත් දෙකම ගැන කියන්න නැති යාලෝ ඉන්නවා මෙලොව පරලෝ දෙකටම වැඩන්න නැති. ඒ අතර මේවාගේ යාල අපිට ගොඩා කම්බේෙනවා කියනවා ඔඹබ කාලවීලහිට පක් මේ ඉන්න කන්න ඔප්පම කරන්ට ඒ එක හැේන මෙලවට විතරයි වැඩ. මේ කරන්න නරකදවල්ට ප්‍රතිඵාල විදදියටට පරලොව මනාවවයිද කියලා කියන්නේෑ මිත්‍රයාට. එනිසා ඒවාගේ කට්ටේ ඇසුරු කරන්නටපා. ඇස් දෙකම තියන පුද්ගලයා කියලා කිවෝ හෞද්දමිතන. මෙලවහ පරලව අිුරු දිය පිණිස කටයුතු කරන පුද්ගලයාට. මෙලව යහපතත් එකන්න මෙලවත් හොඳට යමක් හරිහම්භ කරලා ලෙඩත්දුකක්හරදරය ඇතුව ලස්සන්ට නිදහසේ ජීවත්තෙන්ට උපදෙස් දෙෙනවා. ඒ වගේම, මෙලවදී බරපතල පව් අක්කුසල් රැස් කරලා සංසාරගමනෙ පරලවදි අමාරුව වැටෙන් නැතුවෙන්ට. නිවැරදිදේ විතරක් මෙලවදි කරන්්ඩුපදෙස් දෙනක්. පරලව ජීවිතේ තත්තෙක් උපකාර වෙනවා කියෙන පැහැදිලි කරලා දෙනවා. පරල ජීවිතේ අමාරුව වැටෙන් නැතුවෙන්ට මෙලවදි කටේතු කරණ්ඩු ගන්නනවා. ඊට පස්සෙයා මෙලවත් සැපසේ ජීවත්වෙලා පරලවටත් අවශ්‍ය කන්න දානාදිි පින්දහම් රැස් කරගනයනවා. ආ ඒට මඟ පෙන්වන උතුම් පුද්ගලයා සත්පුරු සයා සේෂ්ඨ පුද්ගලයා ඇසුරු කරන්ටෝන්. පින්වත්ි සමාජයේ ජීවත්තෙනකොට පින්වතුන්ට මේ විදිේ විධ තරාතිරමි පුදගලව හම්බ වෙනවා. එතකට ඔබ කළ යුත්තේ ඇසුරු කළ යුතු පුද්ගලයා කෞද නොකළ යුතු පුද්ගලයා කෞුද කියල තෝරාභේරාග නාස්සේ කිරියම්. නූතන සමාජය තුළින් සත්පුරු සයා හොයාගන්න එක හරි අමාරුයි. අසත්පුරු සයා කෞද කියලා තේරුම් ගන්නෙක ලේසි නෑ. සාධවෝ නහි සරවත්ත්‍ර සත්පුරු සෝ හැමතැනමනෑ හරි දුර්ලබයි. බුදුරජාණන් වහන්ස සිංාලෝවාද සූත්‍රයේදි, පාපමිත්‍රරයා කෞද කල් ්‍යාන මිත්‍රය කවද කිලා පිට පැහදිලො විතරයක් කළල දෙනවා. උන්හසේ කල්්‍යාන මිත්‍රයා ැන දශ කළ මියමයි. චත්තාාරෝමී ගහපති පුත්ත මිත්තා සුහදාවේදි ත්බා, උපකාරෝ මිත්තෝ සුහදෝවේදි තබ්බූ, සමාන සුකදුක්කෝ මිත්තෝ සහදෝවේදි තබ්බූ. අත්තක්කායි මිත්තුූ සහදෝවේදි තබූ. නු ම්ප මිත්ත සහ ද ේද බ්බෝ කිය. ගෘහපති පුත්‍රය මේ ලෝකේ කල්යාාන මිත්‍රයන් හතර දෙනක්කින්වා. උපකාරක සහද මිත්‍රයා සමාන සුක දුක්ක සුවහද මිත්‍රයා අත්තක් කායි සුවද මිත්‍රයා අනුකම්පක සහද මිත්‍රයාකෙන් හතර දෙලා. මේ හතර දෙෙන හඳුනග නාකාරේ බුදුරජාණන් වහන්සේ ලස දේශනා කරන. පළවෙන්කි උපකාරක මිත්‍රයා කහොමද අඳුනගමි චතුහිකෝ ගහපද දෙ පුත ටනෙහි උපකාරෝ මිත් වෝ. සුහදෝ වේදිි ත්බෝ පමත් අංරක්කති පමත් අස්ස සාපතේ අං රක්කති බිහිතස්ස සරනංහෝති උප්පන් මේ සුකිච්චං කරණයේ තදදිගුනම් භෝගං අනුපපාදේතිී ඉමහිකෝ ගහපති පුත්ත චතුවිතාානය උපකාරෝ මිත්තුෝ සහදෝ වේදිි තබ්බෝ මේ පුද්ගල හඳුගන්න ලක්ෂණ හතරක්තියෙනවා ප්‍රමාද වුණ මිත්‍රයා රැකගන්නවා ප්‍රමාදයට පත්වන මිත්‍රයාගේ දේප රක්ෂ කර. බියට පත්ච්ච මිතරයාට පිහිට වෙනවා. ධනයෙන් තමන්ගේ මිත්ත්‍රරයාට ප්‍රෝජනයක් ඕන වෙලාවක් ආපු වෙලාවට එකගුණයක් නෙමේ දෙගුණයක් වනත් ධනේ දෙනවා. කෞුරු හරි තමන්ට ඔය විදිට සලකන වනන් ඒ පුද්ගලයා තමයි උපකාරක මිත්‍රයා. එයා හැමතිස් සේම අපේ දුකට සැපට උපකාරට පිණිස ඉන්නවා. දෙවනි මිත්‍රය හැටි සඳහන් කළේ සමාන සුකදුදක්ක මිත්‍රයා. තමන්ගේ රහස් තමන්ගේ මිතුරට කියනවා. ගුහියමානස ආචික්කති. ට මිතුරාගේ රහස් හෙළිරන්නේ නෑ ගුහිය මස ආජික්කති, තමන්ගේ රහස් තමන්ගේ මිතුරාට කියනවා. මිතුරාගේ රහස් කාටවත් හැලි කරන්නේ නෑ ගුහිය මහස පරිගුහියති. ආපදාවලදි මිත්‍රය අතහරරින්නේනෑ ආ අපපදාසුන විජහති. ජීවිතේ වනත් මිතුරාගෙනුවෙන් පරිත්‍යයාග කරනවා ජීවිතම් පිස්ස අත්තාට පරිච්චත්තා. මේ විදිහත කියනවා දෙවැනි පුද්ගලයා එයාලාක තියන ලක්සනටික. ඒ මිත්‍රයත් අපේ ජීවිතයට ොහෝම වැදගත් කෙනෙක්. ඊළඟට තුන්ගෙන මිත්‍රය හඳුන ගන්නාකාරේ. චතුහිකෝ පන ගහපතිපුත්ත තානහි අත්තක්කා මිත්තුව සහදෝවේදි ත්බෝ පාපානිවාරේතිී, කල්්‍යානේ නිවාසේතිී අස්සුතංසාාසේතිී සග්ගස් මක්කං ආචික්‍රති ඉමේහිකෝ ගහපතිපුත්ත චතුහිතානෙහි අත්තක්කායි මිත්ව සුහදෝවේද තබ්බු. මෙ සිංාලෝවාද සත්‍රයේ බුදුරජාණන්ස අත්ක්කායි සහද මිත්‍රය හඳුන්ල න්න විදිහ ගෘහපති පුත්ත්‍රරය. ක්කායි සුවද මිත්‍රයා හඳු ගන්න ක්ෂණ හතරත්වේෙනවා. එයා තමන්ගේ මිත්‍රයා පාපෙන් වලක්කගන්නවා හරියට අම්මතාත්ත වගේ. මිත්‍රයාාව කුසේ යොදනෝ තමන්ගේ දරුුවවෙක්වාගේ අම්මතාත්ත දරු න්ඩ කරනවාගේ. මිත්‍රයාට සලකනවා. මිත්‍රයාට පෙර නොැසූ විරූ සිිල්ප ස්ත්‍ර බනදහම් කියල දෙනවා. මිත්‍රයාට සුගති මග නිවම්මංග පහදලාදනවා අන්න බලන්ට මිත්‍රයා. ඊළඟට වදාලා හතරවෙනි පුද්ල ඇතම අනුකම්පක මිත්‍රයා. ුම්ප මිත්‍ර හඳුගන්න ක්ෂණ හතරත්තේෙන. මිතුරාගේ පිරිහීම සතුටු වෙන්නේි නෑ. අබවේනස්සන නන්දති මිතුරා වැටෙනවට කැමති නෑ. ඉළකට මිත්‍රයාගේ දියුණුවට සතුටු වෙනවා භවේන නන්දති මිත්‍රයාට උදව් කරනවා දියුණුවෙෙන්ට. අගුණ කියන්නා වලක්කනවා අවන්නන් භනමානන්්‍යවාරයේති මිත්‍රයාගේ නරකදවල් කවරු හරි කෙනෙක් කියනවා න අගුණන කියනවා ඒක වලක්කනවා. ගුණ කියන්නාට පසංසා කරනවා වන්නහ බනමානම් පසසති මිත්‍රයාගේ හොඳ කියන කෙනාට උදව් කරනවා එයාට පසංසා කරනවා. අන්න බලන් මිත්‍රයෝ පින් වත්ති මෙෙන්න්න මේ විදිර බුදුරාණන් වහන්සේ කල්්‍යයාා මිත්‍රයා පිරිබඳු දේශ කළ. ඊළඟට උන්වහන්ස දේශනා කරනවා උපකාරෝජ යෝමිත්තෝ යෝ මිත්තෝච සුකේ දුක්කේ. අත්තා කායජ යෝ මිත්තවෝ යෝජ මිත්තානු ම්පකෝ. ඒතේබි මිත්තේ චත්තාරෝ ඉති විඤ්ඥාය පණ්ฑිතෝ. සත්කච්චම්පයිඩු පාසෙය මාතා පුත්තංචෝර සං. අන්න බලන්ට යම් උපකාර මිත්‍රරෙක් ඉන්නවද. සුවදුක් දෙකේම යමෙක් යාහළුවෙක් විදිහට ඉන්නවද. යම් මිතුරෙක් දෙලොව වැඩට මඟ කියල දෙනවද. යම් මිත්‍රයෙක් අනුකම්පා කරනවද. ඥානවන්ත පුද්්‍යලයා අවරස පුත්‍රයෙකු රහින මවක් වගේ කම පුතෙක් රකින මවක් වගේ සත්කාරචරල ගරුකාර කරලා. තාම විශ්වාසිෙන් ඒවාගේ උතුම් මිත්ත්‍රයා ආශ්‍රය කරන් ඕන. ඊළඟට බුදුරජාන් වහන්ේ ඇසරු නොකළේතු දුරු කලීතු පුද්ගලයෝ හතරරින් ගැනත් දේශනා කරනවා. චත්තාරෝම මේ ගහපති පුත්ත අමිත්තා මිත්ත පතිරූපකාවේදි තබ්බා. අනත්තු හර අමිත්තෝ මිත්ත පතිරූපකෝ වේදිි තබ්බූ. වචි පරමෝ අමිත්තවෝ මිත්ත පතිරූපකෝ ේදි තබ්බූ. අනුපිය භානී අමිත්තවෝ මිත්ත පතිරූපකෝ වේ තබ්බූ. අපාය සහයෝ මිත්වෝ මිත්ත්‍ර පතිරූපකෝවේ දි තබ්බූ. ග්‍රහපතිපුත්‍රය මිත්‍රයන් අමිත්‍රයන් කියලා හතරදිනෙක් මේ ලෝක ඉන්නවා. සමාජයඉවා කෞුද මේ හතර දෙනා. මේ අමිත්‍රයෝ පළවෙනි පුද්ගලය තමයි අන්‍යත්තු හර කියලා කිය නේ පුදගලය හඳුන ගන්ට හරි පහසුයි. එයා මිතුරා ළඟට හිස්සතිින් ඇවිල්ලා මොනමොනව හරි අරගෙනයන්ට බලාගෙනවා. ඉළඟට යාළුවාට ටිකක්්දීල එයාගෙන් ගොඩාක් බලාපොරොත්වෙනවා. බයක් දැනෙනකොට, යටහත් කන්දක් කරනවා. තමන්ගේ කටයුතු කරගන්නට ඕන වෙන කොට එයා ආස්්‍රය කරනවා. ආගේ පුද්ගලයායටට කියනවා අ්‍යත්තු හර කියලා. දෙවැනි මිත්‍රය අඇතම වචී පරම එයා තමන්ගේ යාළුවාට අතීතයෙන් සංග්‍රහා කරනවා. අනාගතී කැන ඉස්සරිම්ම මෙහෙම කළ ඉස්සරහට මම මෙහෙම කරන්නක් එහෙම කියනවා. වැඩක්නැට නිරර්ථක දේවල් කතා කරනවා. යාළවාට කටයුත්තක් ආපුහාමහිමීට මඟහරිනවා. මේ මිත්‍රයා බුදුරජාණන් වහන්සේ ප වචි පරම මිත්‍රය කැන. හතාවට විතරක් වචනයට විතරක්කින්න යාලුවෙක් කියෙකිවවා ඊල තුන් මිත්‍ර හැටිට සඳහන්වවෙන්නේ කවුද මිත්‍රයනම මිත්‍රයා. අනපිය ාන මිත්‍රයා ලක්ෂණ හතරකින්ගේ පුද්ගලයා හන ගන්න පුුවක්. පාපකම්මස අනුජානාති, පාපකරමයන් අනුගමනය කරනවා. කල්්‍යානම් පෙස අනුජානාති. එය කුසල කරමත්තුවහය අනුගමනය කරනවා. සම්මුකස්සවන්නම් බාසති. මූනට ඉස්සර හට ගුණ කියනවා. පරමුකස්ස අවන්නම් බාස්ති නැතිි තැන ගුණ කියනවා. මේ තමයි අනුපය බාහනි පුද්ගලයාගෙන මෙයා කොහටත් නැති එක් කෙනෙක්. ඊළඟට හතරවෙනි පුදගල ගැනකිවවා ඇසු නොකළ ුතු දගල හටි වදාලා අපාස අයි මිත්‍රයා. ඒ මිත්‍රයා තම මිත්‍රයාට අපායට අන්ට තමයි මඟ පෙන්නන්නේ මත්තැන් මද්‍රවේ භාවිතාව යොදවනවා නොකල්ලි වීති සංචාරයට පුරුදු කරනවා රෑට අරයෙමි ඇවිදින්ට සිනමා බැලීමට සූදු කෙලින්ට අනම්මනන්දේවල්ුවලට. ඊළඟට අපායට සහය මිත්‍රියයා අලඟ තියන ලක්සනට කොය විදිර පෙන්වා. එතිම පින්වත්නී අපි මේ මිත්‍රයන් හතරදනා හඳුනගේ ඒ පුදගලයන් දුරින්ම දුකරන්ඩ උත්සහවන්තවෙන් ඕන. එහෙම නැත්තන් අපේ ජීවිතය මෙලෝවසින් එල්ලුම් ගහෙන් පෝරකින් නවතිනවා. සතර අපාදුකට පත්තෙල් අවිචිමහ නරකේ තිිරිසං ලෝකවල්ල දුක්විනිට වෙනවා. ඒනිසා බාලයක්න් ඇසුරු නොකර යහපත් පණ්ඩිතයන් ඇුරුකරන්න, ඒක උතුම් මංගල කාරණයක් හැටි බදුරජාන් වහන්සේ පෙන් අසේවනාජ බාලානං පණ්ඩිතානංච සේවනා කියලා. පින්වත්න මං මෙචර වෙලාල් මේ කලබ දේශනාවන්. සු කළ ුත්තේ කවුද නොල ුත්තේ කෞද කියනෙක ඉතාම පැහැදිලි අපි කතා කලා. අපි තේරුම් ගන් ඕන නේවිදිර කල්පනා කල අපේ මෙලව පරලව ජීවිත, සාර්ථ කරගන්ට උදව්වෙන සහය වෙන කල්්‍යාන මිත්‍රරයෝම අපි ාසයට ලැබෙන්ට. නිතර පින්දහම් කරලා ප්‍රාර්ථනා කරට ඕන සම්පත්තියක් කල්්‍යාන මිත්‍ර ඇසුර. කල්්‍යානමිත්‍ර ඇසුර මත තමයි අපේ ජීවිතේ සියලු යහපත පවතින්නේ. මේ ලෝකී උතුම්ම කල්්‍යාන මිත්‍රරයා බදුරජාණන් වහන්සේ. මේ ලෝකයේ සියලු සත්්‍යයන්ට මෙලව පරලව සැපවිඳන විදිහත් සංසාර දුකෙන්න්නේෙ දහස් වෙලා සදාාතනික සැපෑත නිවනට යන විදිහත් කිය දුන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා කල්්‍යාන මිත්‍ර ඇසුර කියන්නේ ඉතා ඉහල සම්පත්තියක් ජීවිතේ. මොන මොන අඩු පහු තිබුණනත් අපට කල්්‍යාන මිත්‍ර සම්පත්ති තියෙනවනං මේ සංසාරම ජයගන්ට පුළුවන්, සියලු ප්‍රශ්න ජයගන්ට පුළුව. ඒ නිසා මිත්‍රත්වේ කියලා කියන්නන්නේ පින්මත්ති මහ පුදු මාකාර බැඳීමක් පුදු මාකාර සම්පත්තියක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේත් දේශනා කරනවා මේ සම්බුද්ධ සාසනයම පිහිටලා තියෙන්නේ කල්්‍යාන මිත්ත්‍රරයා මත. කල්්‍යානමිත්‍රයා තමයි තව කෙනෙකුට මේ බුද්ධ ශාසනෙ මේ පණිවිඩි අරගෙනයන්නේ. ඒ කල්්‍යාන මිත්‍රයා තමයි තව කෙනෙකුට මේ නිවම්මාර්ග කියල දෙන්නේ. ඒ කල්්‍යාන මිත්‍රයා තමයි මේ ශාසනයේ රැකගනිදලා. අනාගතේට දායාද කරන්නේ අතීතේ හිදපුයේ උතුම් කල්්‍යයානමිත්ත සත්පුරු සයෝ මේ බුද්ධ ශසනය පණ දෙවනි කරලා තවන්ගේ ජීවිතේ ගියත් හමන් නෑකිල මේ දරමේ ආරක්ෂාකට බොනිසා තමයි අදත් අපිට මේ සත්පුරුස දරමය අහන්ඩ ලැබෙන්නේ. ඒ නිසා අපිත් මේ උත්තුම් ගුණධර්මවලෙන් පිරිච්ච. සම්බුද්ධ ශාසනය හොඳට ආරක්ෂා කරන සත්පුරුසියෝ වෙන්ටෝන. මේ සත්පුරුසකම නිසා අනාගතයේ බහෝදනෙකින් සුවසේ මෙලව පරලව ජීවිත ගත කරයි. සංසාරදුකෙන් නිදහස් වෙන මාර්ගය හොයා ගනිී. එනිසා ඔබේ ජීවිතයේ සම්බුද්ධ ශාසනය රකිනයක සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන අනාගතයට කියල දෙනේක. අනාගතේයට අරගෙනයනේක. ඔබ දන්න නොදන්න හැම කෙනෙකුටම බුදුරජාණන් වහන්සකි කල්්‍යානමිත්‍ර ධර්මයේ වචනයක් හරි කියල දෙනේක ජීවිතේ පුරුද්දක් කරගන්ට. ජීවිතේ භාවිතාවක් කර ගට, අනිවාය දෙයක් කර ගන්ට. ඒක තමයි ලෝකි කරන්න පුළුවන් උතුම්ම කල්්‍යානමිත්‍ර ලෝකසේවය. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා මහරහත් උත්තමයන් වහන්සේලා. තමන්ගේ ජීවිත්ත කාලේම ලෝකෙට සත්පුඩු සත්්‍යෙන් කල්්‍යාන මිත්‍රත්්‍යෙන් උපකාර කලා. අපිටත්තේ යහපත් මගයන්ට අපෙත් මෙලව පරල වහදාගන අපි එක්ක ජීවත්වන සියනු දෙනාමත්තෙක්ක සසරජයගන්ටත් අවශ්‍ය මේ උතුම් කල්්‍යාන ධරම මාර්ගය දියුණු කරගන්ට අපි හම දෙනාටම වාසනාව ලැබේවා. බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට. මේ සම්බුද්ධ ශාසනයේ පවතින්න කල්්‍යානමිත්‍රරයා. මත එවැනි උතුම් සත්පුරු සේ කල්්‍යානමිත්‍රරෙක් තමන්ගේ ජීවිතය තුළින් ගොඩනගලා ලෝකයටම ආසිරුවාදයක් විදිට ලබාදෙන්ට. අපි අපේ ජීවිතය තුළම මේ කල්්‍යාන දරමේ පුරුදු පුහුණ කරගන්ට මහන්සිගන් ඕෝන කියන අධිස්්ඨානය තිිකරගන්නමෝ. එති මේ උතුම් මරමුණ ඇතුවයි අදාපි මේ දර්මානු ශාසනාව අවසංකරන්නේ. ඒන් මේ මහා පංකමට පින් බර දායකත්තේ ලබාදුන්න පින්නතුන්. සිහි කරලා පින් අනුමෝදංකල් ලාසිරුවාද කරන්ටයි මේ මොහොත් ඇපි සූදානම් මෙන්නේෙ. ඒ අනුහද මේ මහහාපින්ංක මේ පින් බරදායකත්වය ගෙන කටේතු කලේ හෝමාගම පදිංචි දැනට සයිප්‍රස්සී සේවේ නියුතු. ස්කගේ චන්දරිිකා කුමාරි මහත්මිය, එතුම මේගේ ප්‍රධාන අරමුණ හැටියට සඳහන් කරන්නේ චන්ඩිකා කුමාරි මහත්මේගේ ආධනිය දියනියවන ඔක්ටෝම්බර් මස විසි දෙවන දින දාහත්වන උපන්දිනය සමරණ. පව නි සරාධනය දියනියයට ජන්මදිනයේ සිහි කරමින්. ඇයට නිදුක් නිරෝගේී සුවයේ සහත් දීර්ගායස පිණි සෙත්්පතා ආසිරුවාද කරමින්. ධානයන් අතරුතුන් වූ දාානයේ දරම දානමයේ මහපින්ංකමක් සිද්ධ කර ගැනීම. මෙම ධරමදාානමය කුසලයානු භහව බලයෙන් පවනි නිම සරාධියනයට ග්‍රහදොස් සපලඇත්නම් මේවා දුරුවේවා. ඇයට දීප්ටිමත් අනාගතයක් හොදාාවීම පිණිස. මේ උතුම් කුසල ශක්තියත්. රුවන්ගේ ආසිුරුවාදයත් හේතුවාසනාවේවායි උපන්දිනය දවසය අපි සෙත් පතල දියනයට ආසුරුවාද කරනවා. ඒ වගේම චන්ඩිකා කුමාරිි මහත්මෙ සුජීවත්ව වෙසෙන එස්කේ දයාවති ආදනය මෞතුමියයටත් එස්කේ සීලදාස දයාබර පියානන්ටත් නිදුක් නිරෝගී සුවේ සහත් දිීර්ගායිස පිණි සෙත් පපතා ආසිුරුවාද කරනවා. ඒ වගේම වාසනා දිනූසා සීදේවයන සහෝදරියන්න ඇතුළු සියලූම පවුලේ පින් වත් සාමාජික සාමාජිකාවන්ට දූ දරුවන්ට තුනඩුවන්ගේ සරණින් දෙවියන්ගෙරක වරනින් සෙත්පතා ආසිරුවාද කරනවා. සයිප්‍රී, සේවේනියයුතු කල්්‍යාන මිතුරියන් වන වසන්ති අනුසා රෝසියන විදේශගත සියලු මිතුරියන්ටත් තුනුරුවන්ගේ ආසිරුවාදෙන් සෙත්පතා ආසිරුවාද කරනවා. ියලම ්‍රී ංිකයන්ටත් පොදුවේ සෙත් පතා ආසසිරුවාද කරනවා. පින් බරදායකත්වේගෙනටේතු කළ සයි ප්‍රසේ සේවේ නියුතු ඇස්ගේේ චන්දිිකා කුමාරි මහත්මියගේ නමින් මිය පළවයන් එෙදෙන සිරු ඥාත මිත්‍රාදීන්ට පරලව සුගතිය පිනිසමේ පින් උපකාරවේවායි පින් පෙත් අනුමෝදං කරනවා. දේශකයන් වහන්සේ ඇතුළු ගරතර මහා සංගරත්නී දස් සෙත්්‍රාර්ථනා කරනවා. වස්සාන දේශනා නාලිකාවී යාන් දුෂන්ත මහත්මැතුරු කාරිමන්නලට සෙත්පතා ආසිරුවාද කරනවා. දරමස්්‍රවනය කළ ලක්වාසිී ලෝකවාසී සිලු දෙනාටම පාර්තනය බෝධියකින් සුකාපටි පදවෙෙන් චතුරාරි සත්‍යය ධර්මය අවබෝධය පිණිස මෙම දරමදානමේ මහාපිංකම හේතුවාසනාවේවා. ආකා සට්ටහාච බුම්මට්හාදේවා නාගා මෛද්දිකා, ප්ඥන්තං අනු මෝදිිත්වා චිරංරක් කන්තුලෝක සාාසනංක්, චිරංරක් කන්තුදම්ම දේශනංග. වස්සාන ධර්මදේශනා ජුටිබ් නාලිකාවූ සේ ඔබ ඒශ්‍රවනය කළේ හෝමාගම පදිංචි දැනට සයි ප්‍රසීසේවනිියයුතු ඉස්ගේ චන්ද්‍රකා කුමාරි මහත්මියගේ ආදරණය දියනය වන. ක්toොම්බර් මස විසි දෙවන දින දාහත්වන උපන්දිනය සමරු පවනි නිම්සරාධබර දියණයට ජන්මදිනයසිහි කරමින් ඇයට නිදුක්නීරෝගීසුයසාහ දිර්ඝායිශ පිණස සෙප්තා ආශීර්වාද කරමින් වස්සාන ධර්මදීශනා ජටබ් නාලිකාවොස්සේ සිදු කළ ධර්මදානமය පින් කමයි. නෙම ධර්ම ධානමය කුසලයේ අනුභාව බලයෙන් ජන්මදිනය සමරු පවනි නෙම්සරා දියනයට ල හස් අපල ඇත්නම් ඒවා දුරුවේවා ඇයට දීප්තිමත් අනාගතයක් උදවීම පින්ිස්සම මේ පින්කුසල් හේතු වාසනාවේවායි වස්සාන ධර්ම දිශනා ජෝරිප් නාලිකා ශ්‍රවනය කරන ලොවපුරා විසරී පැතිරි සිටින ලක්‍ෂ සංඛ්‍යත ග්‍රහක පිරිස අතරින් අපිත් සාදු සිතිින් ප්‍රාර්ථනා කරමෝ එවෙනුවෙන් පින්බර දායකත්වයගෙන කටිදු කළ සයි ප්‍රසිී සේවෙන් නියුතුඉස්ේ චන්ද්‍රිකා කුමාරි මාද නත් වතව පින් කුසල් දහම් වඩමින් මේ ගෞතම සම්බුදු සසුනේදීම චතුරාරිසති ධර්මය අවබෝධය පිණසම මෙම ධර්මදේශනාව ඇයට හේතු වාසනාවේවායි වස්සාන ධර්ම දේශනා ජුටබ් නාලිකාව ශ්‍රමණය කරන ලොවපුරාවිසිරී පැතිරි සිටින ලක්ෂ සංඛ්‍යාත ග්‍රහක පිරිස අතරින් අපිත් සාදුසිතින් ප්‍රාර්ථනා කරමුෝ. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදෙස්කතව සිටින ඔබටත් ඔබේ ජංවතිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑැහිතමිතුරන් වඩුවෙන් පුුණ්‍ය අනුමෝදනා කිරීමටත්. සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිල්වාද කිරීමට. වස්සාන ධර්මදේශනා YouTubeු නාිවෝස්සේ දයිකත්තු ධර්මදේශනා පචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න ඩින්දුවඇයි හතයි එකයි අටයි පනස් හතයි, පනස් හතයි දහතුන දුරකතනාන්ගේට. බින්තුුවයි හතයි එකයි අටයි පනස් හතයි, පහ දහතුන දුරකතනාගේට දහම්මැසූබ සැමට තිෙරුබන් සරණයි බිදුුවයි හටයි එකයි අටයි පනස් හටයි පනස්හටයි දහතුන බින්දුවයි හටයි එකයි අටයි පනස් හටයි පනස්හටයි දහතුන වස්සාන ධර්ුම දේශනා දිනපතා නමුත්තුමු ධර්ම දේශන අශ්‍රමණය කිරීමට වස්සාන ධර්මදේශන අපගේ ජයුබ් නෑලිකාව දැන්ම සබස්ක්‍රයි් කරන්න බෙලයිකනය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා.